අයිබෝන් මේ වෙනකොට ලංකාවේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ලංකාවේ මිනිස්සු ස්මාර්ට්ෆෝන් අලුතෙන් මුදී ගන්න ගොඩාක් අඩු වෙලා තියෙනවා මොකද ඒක අපිට ගොඩාක් හිතන මොකද අපි වීඩියෝ එකක් දැන් ඉන්නත් ගොඩක් අය ස්මාර්ට්ෆෝන් ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැති හින්දා ඉතින් සාමාන්‍ය මේ වෙනකොට ලංකාවේ රුපියල් 50,000 රේන්ජ් එක එහෙම නැත්නම් රුපියල් 50,000 රුපියල් 40,000 අතර ප්‍රයිස් රේන්ජ් එක ගත්තම බලා ගන්න පුළුවන් ඉන්නේ entry level ස්මාර්ට්ෆෝන් ඒ කියන්නේ ටිකක් performance අඩු ඒ වගේම camera quality එකෙන් අඩු ස්මාර්ට්ෆෝන් ඉතින් ඒ නිසා මම කලින් වීඩියෝ වලත් ඔයාලට කියලා තියෙනවා පුළුවන් තරම් ඒ ප්‍රයිස් රේන්ජ් එක යනකොට brand new ස්මාර්ට්ෆෝන් එකක් ගන්න නැතුව root ස්මාර්ට්ෆෝන් එකක් ගන්න මොකද root ස්මාර්ට්ෆෝන් වල හොඳ performance ඒ වගේම හොඳ camera quality එකක් බලා ගන්න පුළුවන් වෙන හින්දා ඉතින් අද මගේ අතේ තියෙනවා මෙන්න මේ Samsung Galaxy A31 කින් ස්මාර්ට්ෆෝන් එක මේක use ස්මාර්ට්ෆෝන් එකක් ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක 2020 release වෙච්ච ස්මාර්ට්ෆෝන් එකක් ඉතින් මේක ආසන්න වශයෙන් රුපියල් 45,000 ඉඳන් රුපියල් 50,000 තරම් දෙක ලංකා මිලදී ගන්න පුළුවන් වාට use ස්මාර්ට්ෆෝන් එක විදියට ඉතින් මෙන්න මේ Samsung Galaxy A31 ෆෝන් එක 2023ට කොහොමද අපිට මැච් වෙන්නේ? ඒ වගේම 2023ට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මොන වගේ performance, ඒ වගේම මොන වගේ camera quality කියලා බලා ගන්න පුළුවන් වේද කියලා අද අපි මේ විදිහට කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි මම කලින් කියවන මෙන්න මේ Samsung Galaxy A31 ෆෝන් එක 2020 රිලීස් වෙච්ච ෆෝන් එකක්. ඒ වගේම මේ වෙනකොට රුපියල් 45,000 රුපියල් 50,000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ ලංකාවෙ ඉදී ගන්න පුළුවන් device එකක්. ඉතින් මෙන්න මේකේ design එක ගැන මුලින්ම කතා කරමු. මේකේ design එක සහ මේකේ තියෙන build quality එක මොනවද කියලා කියලා. ඉතින් මෙන්න මේක සාමාන්‍ය ටිකක් ලොකුම device එකක් නෙමෙයි. ඒ වගේම ගොඩක් පොඩිම device එකකුත් නෙමෙයි. සාමාන්‍ය average මත නෙවෙයි smart phone එකේ තිබියුතු හොඳම size එකේ smartphone එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේකේ සම්පූර්ණ back එකක්, ඒ වගේම frame එකක් plastic build එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම display එක corning ගිලලා තියෙන pre-production එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ back එක සම්පූර්ණයෙන්ම glossy finish එකක් තමයි තියෙන්නේ. ඉතින් අර කණ්ණාඩිය වගේ design එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ colors කිහිපයකින් මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් මගේ නැති ඉන්නේ මේකේ black color එක. ඉතින් black color එක උනාට මේකේ පොඩි rainbow effect එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ light එක reflect වෙනකොට ටිකක් අර CD එක අර light එක reflect වෙනකොට තියෙන color එක වගේ හා සමානම design එකක් තමයි මෙන්න මේ smartphone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ patterns තුනක් මේ back එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම back එක උඩින්ම quad camera setup එක බලා ගන්න පුළුවන්. ඉතින් අර කලින් ඩිසයින් එකේ හා සමාන තමයි මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බටන් ඇන් පෝස්ට් ගැන කතා කරද්දි උඩ පැත්තේ අපිට නොයිස් කැන්සලේෂන් මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම දකුණු අත පැත්තේ වොලියුම් රෙකෝඩ්ස්, ඒ වගේම පවර් කී එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම පහළ 3.5 mm ඔඩියෝ පෝට් එක, USB type C පෝට් එක, මේන් මයික්‍රෝෆෝන් එක වගේම ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේකේ මොනෝ ස්පීකර්ක් තමයි ඉන්නේ. මේකේ ඩුවල් ස්පීකර් සම්සපත්තක් තියෙන්නේ නැහැ. ඒ වගේම මම අර කලින් කිව්වා මේක USB ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් ඒකින්ද මේක ලංකාවේ පාවිච්චි කරපු ස්මාර්ට්ෆෝන් එකක්. මේක කොරියන් වර්ෂන් එක. ඉතින් කොරියන් වර්ෂන් එකේදී අපිට ඩුවල් සිම් පාවිච්චි කරමින් හැකියාවක් නැහැ. මේක සම්පූර්ණයෙන් සිංගල් සිම් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන සිම් ස්ලොට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සිම් ස්ලොට් එකට micro SD කාඩ් එකක්, ඒ වගේම සිංගල් සිම් එකක් පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් පොඩි අයිඩියා එකක් තියාගන්න. මොකද කොරියන් වර්ෂන් එක අපිට ඩුවල් සිම් පාවිච්චි කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ design wise ගැන කතා කරමු. Samsung ස්මාර්ට්ෆෝන් එක නැත්තම් මේ ප්‍රයිස් රේන්ජ් එකේ මේ වෙනකොට තියෙන Samsung ස්මාර්ට්ෆෝන් එකට සමානව බලනකොට මේකෙන් design එක ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා. ගොඩක් හොඳ build එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේකේ back එක සම්පූර්ණයෙන්ම පොඩ්ඩ ඇත්තක් fingerprint ඒ වගේම dust එක හිතිනවා. ඒ වගේම හීරෙන්නත් ඉඩ ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් back cover එකක් කියන්නේ හොඳ strong back cover එකක් දාලා පාවිච්චි කරන්න. මොකද ගොඩක් ඉක්මනින්ම හීරෙන්න ඒ වගේම fingerprint ඇලෙන back එකක් ගන්න මෙන්න මේ smartphone එක නැත්නම් glossy back එකක් තමයි මෙන්න මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි මෙන්න මේ smartphone එකේ මම දැක්ක interesting point එක තමයි මෙතන display එක. මොකද මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ මේ වෙනකොට Samsung ස්මාර්ට්ෆෝන් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇති ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් ඉඳන් 6.4ක Full HD+ Infinity U cutout එකකින් තියෙන Super AMOLED panel එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වෙනකොට මේ ප්‍රයිස් රේන්ජ් එකේ අපිට Super AMOLED panel එකක් බලා ගන්න හම්බෙන්නේ brand new smartphone වල. ඉතින් කොහොම නමුත් Samsung smartphone Super AMOLED panel එකක් ගන්න ගියත්
රුපියල් ලක්ෂයට වඩා වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ price range වල Super AMOLED Full HD panel එකක් තියෙනවා කියන්නේ ඒක වෙනම level එකක්. මොකද video එකක් බලනකොට එන්නේ නැත්නම් YouTube video එකක් බලනකොට film එකක් බලනකොට මේකේ තියෙන colors මාරම saturation විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ Super AMOLED panel එක නිසා හොඳ deep black එකක් මේක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳ display quality එකක් බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 50,000 price range එකේ මෙන්න මේ smartphone එක මම recommend කරන්න පුළුවන්. මොකද ගොඩක් high quality display එකක් මෙන්න මේක බලා ගන්න හැකියාවක් තියෙනවා. මොකද Super AMOLED panel එකක් කියන්නේ एक मार्म खोई थी लेवल लेते कमाए बाला जाने फ्लुएंग में ये वाके मैं के सुपर एमोल पैनल का सुनने का ऑलवेज ऑन डिस्प्ले पास के मार्क तीन वाला गेम है मैं के सुपर एमोल पैनल आने का मैं आलगे मैंने तो सैमसंग लगे अंडर डिस्प्ले फिंगरप्रिंट का तो मैं के बाला जाने फ्लुएंग तो वाटर प्लम मैं के सेटिंग में गिर गया मैं अंडर डिस्प्ले फिंगरप्रिंट का स्कैन कर ला මේක අන්ලොක් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් Samsung ලගේ under display fingerprint ගොඩාක් ස්පීඩ් නැතිවත් මම හිතනවා හොඳ මට්ටමක් මෙන්න මේ fingerprint එක වැඩ කරලා. ඉතින් මම recommend කරන්න පුළුවන් අපිට මේ price range එකේ මේක fingerprint එක ගොඩක් හොඳ මට්ටමක් තියෙනවා කියලා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ මේකේ full HD panel එකක් නිසා මේක 411 ppi density එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් ලොකු අගයක්. ඉතින් ඒ නිසා හොඳ detail එමු නැත්නම් මේකේ තියෙන font වගේ දේවල් ගොඩක් හොඳට sharp බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ outdoor visibility නැත්නම් brightness level එක ගැන කතා කරලා ගොඩක් හොඳ මට්ටමේ outdoor visibility එකක් තියෙනවා. ඉතින් ඕනම අවුකම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ display එක අපිට access කරගන්න පුළුවන්. මොකද ගොඩක් හොඳ මට්ටමේ display quality එකක් නැත්නම් brightness level එකක් ඒ වගේම විවිධ angle එකක් මෙන්න මේ Samsung Galaxy A31 smartphone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් phone එකේ Super AMOLED panel එකක් තියෙනවා කියන්නේ මේකේ තියෙන battery එක ගොඩක් හොඳට ඉතුරු වෙනවා. මොකද මේකේ තියෙන dark mode එක පාවිච්චි කරද්දී ගොඩාක් අඩුවෙන් තමයි battery වැඩෙන්නේ. ඉතින් කොහොමුණත් මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා milliampere hour 5000ක බැටරියක්. ඉතින් මෙන්න මේ milliampere hour 5000ක බැටරියක වාරු කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් normal වගේ use කරනවා. ඒ වගේම games වගේ play කරගන්න ඕන. පැය 6ක් පැය 7ක් අතර screen on time එකක් මෙන්න මේ smartphone එකේ තියාගන්න පුළුවන්. නමුත් මෙන්න මේ smartphone එක අපිට fast charging system එක තියෙන 15 watt fast charging. ඉතින් මෙන්න මේ smartphone එක වාරු 15 watt fast charging එක පාවිච්චි කරලා පැය දෙකක් ඇතුළත full charge කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් අර 2020 සහ මේ වෙනකොටත් Samsung ලගේ fast charge system එක ගොඩාක් ලොකු update එකක් නැහැ. නමුත් සාමාන්‍ය ගානටම නැත්තම් පැය දෙකක් ඇතුළත ඔයා මේක full charge කරගත්තට පස්සේ normal use කරනවා නම් දවසකට ආමාරක් විතර මෙන්න මේ smartphone එක පාවිච්චි කරගන්න හැකියාවක් තියෙනවා. හොඳයි දැන් අපි කතා කරමු මෙන්න මේකේ තියෙන performance ඒ වගේම මේකේ තියෙන OS එක මොන වගේද කියලා. ඉතින් 2020 මෙන්න මේ smartphone එක release වෙනකොට නම් Android 10 තමයි තිබ්බේ. නමුත් මේ වෙනකොට Android 12 update එක මෙන්න මේකේ තියෙනවා. ඉතින් මම දන්න විදිහට Android 12 update එකෙන් පස්සේ මේකේ update එකක් අපිට බලා ගන්න හම්බුනේ නැති වේවි. නමුත් Android 12 version එක ගොඩක් හොඳ මට්ටමින් මේක perform කරා. ඒ වගේම Samsung ලගේ One UI 4.1 version එකක් තියෙන නිසා මම හිතන්නේ ගොඩක් හොඳ user friendly OS එකක් විදිහට මේ One UI එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අර ads වගේ දේවල් play වෙන්නේ නැහැ. ගොඩක් හොඳ user friendly OS එකක් විදිහට මේ One UI එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක 4GB RAM එකක් තියෙනවා. ඒ වගේම 64GB storage එකක් තියෙනවා. ඉතින් වාට storage එක මදි නම් මේක SD card එකක් දාලා වාටි ස්ටෝරේජ් එකක් පරිපූර්ණවෙන්නේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක chipset එක ගැන කතා කරොත් මේක chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් MediaTek Helio P65 කියන 12 nanometer chipset එක. ඉතින් මේක සාමාන්‍යයෙන් mid range level එකේ තියෙන chipset එකක්. ඉතින් මේ chipset එක පාවිච්චි කරලා ගොඩක් හොඳ මට්ටමේ app performance ඒ වගේම gaming performance එකක් ගන්න පුළුවන්. ඒ වගේම Mali G52 කියන chip එක තියෙන නිසා ඔයා PUBG වගේ game play කරගන්න නම් ඔයාට මේක SD graphic එකේ high frame rate එකෙන් මෙන්න මේ smartphone එකේ PUBG game එකක් play කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය මට්ටම medium level එකේ games play කරගන්න නැත්නම් high level එක නැතුව සාමාන්‍ය medium level එකේ games play කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ මේක ගොඩක් හොඳ මට්ටමේ choice එකක් වාට රුපියල් 50,000 වගේ price range එකක අපේ තියෙනවා. හොඳයි අවසානයේ අපි කතා කරමු මෙන්න මේ smartphone එකේ camera එක ගැන. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා පිටිපස්සේ බැක් එකේ ෆෝවර්ඩ් කැමරා සෙටප් එකක් එක්ක සෙල්ෆි කැමරාවක් එක්ක ඔක්කොම කැමරා පහක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේන් කැමරා සෙටප් එක ගැන කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 48 මෙගාපික්සල් f2.0 අපේතිය තියෙන වයිඩ් ලෙන්ස් එකක්. ඒ වගේම 8 මෙගාපික්සල් f2.2 අපේතිය තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්. ඒ වගේම 5 මෙගාපික්සල් මැක්රෝ ලෙන්ස් එකක් වගේම තවත් 5 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 20 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවකුත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේක මේන් කැමරා ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ HDR එකක් සහ ගොඩක් හොඳ මට්ටමේ performance එකක් මේකේ 48 megapixel මේන් කැමරාව බලා ගන්න මේ කියාවක් තියෙනවා. ඒ වගේම මේකේ ultra wide lens එකක් ගොඩක් හොඳ මට්ටමේ ලොකු range එකක් cover කරනවා සහ ගොඩක් හොඳ මට්ටමේ HDR quality එකක්. මේ නැත්තම් ගොඩක් හොඳ මට්ටමේ dynamic range එකක් මෙන්න මේ ultra wide lens එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ smartphone එකේ ගොඩක් හොඳ මට්ටමේ macro camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යව ගොඩක් හොඳ මට්ටමේ macro photos capture කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ phone එක recommend කරන්න පුළුවන්. ගොඩක් හොඳ මට්ටමේ
මැක්‍රෝ ලෙන්ස් එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සෙල්ෆි කැමරාව ගැන කතා කරද්දී ඇවරේජ් මට්ටම පර්ෆෝමන්ස් ගැන බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මේ කැමරා සැම්පල්ස් කීපය බලන්න උදලට ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා එක මොන වගේද කියලා. Samsung Galaxy A31 phone ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන දේවල් ටික. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ආසන්න වශයෙන් කියලා 50,000ට වඩා අඩු නැත්නම් 50,000 අපිට පරිශ්‍රයෙන් දෙකින් බලා ගන්න පුළුවන් ෆෝන් එකක්. මේක US ස්මාර්ට් ෆෝන් එකක් සහ මේක Korean version එක. ඉතින් Korean version එක අපිට single SIM එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සහ මේ price range එක නැත්නම් රුපියල් 45,000 රුපියල් 50,000 අතර price range එක අපිට ගන්න පුළුවන් වෙන Samsung phone එක ගොඩක් හොඳ මට්ටමේ performance එකේ ස්මාර්ට් ෆෝන් එකකින් තියෙන පුළුවන් මම අර compare කරේ brand new smartphone එකත් එක්ක බලද්දි මොකද මේ වෙනකොට Samsung ලගේ brand new smartphone එක මේ price range එකත් එක්ක බලද්දි මම හිතන්නේ ඒකයි මේක compare කරන්න දෙන්නේ අතන මේක ගොඩාක් ඉහළින් ඉන්නවා ඉතින් ඒ නිසා මෙන්න මේ phone එක මට ඉතල් 50,000ට වඩා අඩු මුදලකට ගොඩාක්ම හොඳ මං කනේ recommend කරගන්න පුළුවන් සාමාන්‍ය 2023 කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ smartphone එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔයාලට මොකද ඉතින් මෙන්න මේ Samsung Galaxy A31 phone එක. ඉතින් මේ phone එක ඔයාලා මොකට පාවිච්චි කරනවද? පාවිච්චි කරනවා ඔයාගේ අදහස පළවෙනි comment එකට දාන්න සම්මත කරන්න තිබ්බා. ඒ වගේම ඔයා තාමත් SL section YouTube channel subscribe කරලා නැත්නම් ඔය පළවෙනි notification subscribe button එක click කරලා ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න සම්මත කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් මම social media follow කරලා නැත්නම් මගේ social media links පළවෙනිම තියෙනවා. මගේ social media follow කරන්න සම්මත කරන්න එපා. ඉතින් මේ video එක බලුවට ඔයාලට ගොඩක් ඉස්තුතියි. ඉතින් මේ වගේම තවත් video එකක් අපි හම්බ වෙනවා.